සෙන් ප්‍රතිශාවක් හැදීගෙන එනකොටම නිසක ප්‍රතිකාරය කලින්ම සමහන්. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ චූලගන්ටි පාර්ශවයේ මහානායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගන්තුනේ අස්සජිනා හිමියන්ට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධුරයට අදාළ අක්තරපත්‍ර පිළිගැන්වීමේ මහොත්සවය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාමාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාව තුළ උන්වහන්සේ කරුණු කීපයක් පැහැදිලි කළා. ඔබ වහන්සේ අනුශාසනා කළ ප්‍රධාන මුල්ම කාරණය වූ ළඟ එන ලෝක කම්කරු දිනයත්, ඒ වගේ මේ කිට්ටුවේ දින කීපයේ දෙන වෙසක් පසළොස්වක් පුන් පොහෝ දිනයත් යන කරුණු මුල් කරගෙන එම සතිය තුළ ලෝක කම්කරු දිනේ කටයුතු ඒ දිනවලින් ඈතට යොදලා විශේෂයෙන්ම වෙසක් පසළොස්වක් පුන් පොහෝ දිනය පැවැත්වෙන දිනය ඇතුළු සතියක් සම්පූර්ණයෙන්ම අපේ රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන කටයුතු වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට කියලා මටත් අගමැතිතුමාටත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අප වෙත ඊයේ සංදේශයක් එවනු ලැබුවා. අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මා යෝජනා කළා ඔබ වහන්සේලාගේ ඉල්ලීම පරිදි ලෝක කම්කරු දිනය පැවැත්වෙන මැයි පළවෙනිදා අපි රජය ප්‍රකාශයට පත් කරනවා අපේ රටේ එම කම්කරු දිනේ කටයුතු මැයි 7 වන සෞන්දා පැවැත්විය යුතුයයි අද අපි කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවා. ඉතින් මේ ජාතික ප්‍රශ්න ගැන කතා කරන එක ජාතිවාදය එහෙමනම් නෙවෙයි. දැන් අපේ ජනාධිපතිතුමත් මේක බෞද්ධ රටක් කියලා කිව්වා කටපුරා. කියවුණාද කිව්වද මන්දනේ කියවුණා. සමහරු කැමති නැහැ එහෙම කියනවාට. කාදිනල්තුමත් කැමති මේක බෞද්ධ රටක් කියනවාට. අපේ සභාපතිතුමා අයනාවේ ලාස්මන් අප්පා බේවර්ධන නැමැතිතුමා ආදිනතුමත් කැමති මේක බෞද්ධ රටක් කියන්නේ. සමහරු කැමති නෑනේ. අපි රකින්ට අපේ අය ඉදිරිපත් වෙන්නේ නැත්තම් කවුද ඉදිරිපත් වෙන්නේ? මම කිව්ව වැඩිද දන්නේ. මේවා සංඝ සභාවේ අදහස් නෙවෙයි මගේ අදහස්. ඒක ජාතිවාදනේ ජාතිකත්වය